கிறிஸ்துமத்தில் மா பிரேமவந்த சகோதர சகோதரின், அது பலவினி கியவீம ஹரி பிரபல பணிவிடையாக அப்படி ஹெமூட்டு மரகணேனா மியூ தேசன එක සාමුවෙල් හතරේ එකේ සිට එකොළහ දක්වා වූ මේ පුංචි කොටසේ සඳහන් වෙනවා පිලිස්තිවරු සහ ඊශ්‍රායල්වරු අතර සටනක්. පිලිස්තිවරු ඊශ්‍රායල්වරු සමග ලොකු සටනක යෙදෙන්නට කූඩාරම් බඳ ගන්නවා. පළවෙනි සටනේදී ඊශ්‍රායල්වරු පරාද වෙනවා. 4000ක් විතර සොල්දාදුවන් පිරිසක් ඊශ්‍රායල්වරු පිරිසක් මරණයටපත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි වතාවේදී ඔවුන් හිතනවා මේ සරණින් ජය ගන්න නම් ගිවිසුම් කරඬුව අපි අතරට අරන් එන්නට ඕන කියලා. එලිගේ පුත්‍රයන් දෙදෙනාට ඒක පවරනවා. ඔවුන් ගිහිල්ලා ගිවිසුම් කරඬුව අරගෙන එනවා. නමුත් ගිවිසුම් කරඬුව ගෙනාවයින් පස්සෙත් ඔවුන් බොහොම මෙලෙච්ච ප්‍රහාරයකට ලක් වෙලා බොහොම බිහිසුණු පරාජයක් ඔවුන්ට අත් වෙනවා. ඊශ්‍රායල් වරු 30000ක් විතර ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. ඔවුන් සීසීකඩ විසිරෙනවා. ගිවිසුම් කරඬුව පිලිස්තිවරුන් විසින් අරගෙන යනු ලබනවා. මේක හරි අභාග්‍ය සම්පන්න සිදුවීමක්. මොකද ගිවිසුම් කරඬුව කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම කියලා සඳහන් වුණත් මේ ගිවිසුම් කරඬුව අරගෙන ආවයින් පස්සෙත් ඇයි පිලිස්තිවරුන්ව පරාජය කරන්නට ඊශ්‍රායල් වරුන්ට බැරි වුණේ කියන කාරණාව ප්‍රමුඛතේනි. ඇයි ඊශ්‍රායල් වරුන්ට ගිවිසුම් කරඬුව තියෙද්දිත් මේ යුද්ධය ජය ගන්න බැරි වුණේ? ගිවිසුම් කරඬුව කියලා කිව්වේ දෙවියන් වහන්සේගේ වචනය අඩංගු ටැබ්ලට්ස් දෙක, එහෙම නැත්නම් අපි කියන්නේ දසපනත දුන්නු මේ ඒ ටැබ්ලට්ස් දෙක, එහෙම නැත්නම් ඒ ගල් පුවරු දෙක ඇතුළත් කරඬුව, ඒක රණින් ආලේපිත කරඬුවක්. කෙරම්සුරු දෙන්නෙක් දෙපැත්තේ හිටියා. එතකොට මේ ගිවිසුම් කරඬුව ඒගොල්ලෝ හිතනවා ගිවිසුම් කරඬුව කියන්නේ මැජික් එකක්. මේ ගිවිසුම් කරඬුව අරගෙන ඇවිල්ලා අපි තියලා තිබ්බයින් පස්සේ අපිට පුදුමාකාර බලයක් ලැබෙනවා, ශක්තියක් ලැබෙනවා අපිට. මේක හරි අන්ධ විශ්වාසයක්. ඔවුන් විශ්වාස කළේ ඔවුන්ට ජය අත් කරලා දුන්නු දෙවියන් වහන්සේ ගැන නෙමෙයි, ඔවුන් විශ්වාස කළේ ගිවිසුම් කරඬුවෙන් අපිට ජයග්‍රහණය ලැබෙන. ඔවුන් හිතුවේ මේ ගිවිසුම් කරඬුව අරගෙන ඇවිල්ලා අපි අතරට තිබ්බයින් පස්සේ මේක මැජික් එකක් වගේ අපිට නිකම්ම ජයග්‍රහණය ලැබෙනවා කියලා. අවසානයේදී ඔවුන් මේ අන්ධ ඇදහිල්ල, අන්ධ විශ්වාසය තුළ අන්ත පරාජයකට ලක් වෙනවා. ගිවිසුම් කරඬුව පැහැර අරගෙන යනවා. ප්‍රභන්තේනි, අපිත් සමහර වෙලාවට මේ වගේ මා අන්ධ විශ්වාසයන් පසුපසෙ දුවනවා. දෙවියන් වහන්සේ මහා බලයක් හැටියට අපි තුළ ක්‍රියාත්මක වෙද්දිත් අපි මේ දකින සමහර පොඩි පොඩි දේවල් පසුපසෙ දුවනවා. මේ සලකුණු පසුපස්සේ දුවනවා, සංකේත පසුපස්සේ දුවනවා, සමහර වෙලාවට රූප පසුපස්සේ දුවනවා. අපි හිතනවා එතන තමයි ජයග්‍රහණය තියෙන්නේ, එතන තමයි අපිට ගැලවීම තියෙන්නේ, ඒකෙන් තමයි අපිට නිදහසක් තියෙන්නේ, ඒකෙන් තමයි අපිට වෙනසක් වෙන්නේ කියලා. අපි දෙවියන් වහන්සේට වඩා මේ දකින සලකුණු පස්සේ දුවනවා. කවුරු හරි කෙනෙක් අපි දකිනවා, කවුරු හරි කෙනෙක් මේ ආවේශ වෙලා දේවල් කියනවා, අතන හරියටම කියනවා, එතන හරියටම දෙනවා, එතන මෙහෙම කියනවා, එතන අරහෙම කියනවා කියලා. අපි එතනට යනවා. අපිට මේක නවත් ගන්න බැරි වෙලා, අපිට විශ්වාස කරන්න බැරි වෙලා දෙවියන් වහන්සේ අපි තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මොන දේ ආවත්, මොන ප්‍රශ්නය ආවත් අපිට හැමදේම වේල පහ දැනගන්නට ඕන. අපිට හැමදේම හරියටම දැනගන්නට ඕන. දැනගත්තොත් විතරයි, කවුරු හරි කිව්වොත් විතරයි අපිට අපි සෑහීමකට පත් වෙන්නේ. අපි ඒ තරම්ම මේ අභක්තිකයන් බවට පත් වෙලා. ප්‍රමාණකෙනි,
ජීවිතයේ ස්වාමින් වහන්සේ අද අපිට කියනවා හරි ලස්සන පණිවිඩයක් ජීවිතයේ පරාජය අපි අත් කරගන්නේ අපි දෙවියන් තුල තියන්නට ඕන විශ්වාසය වෙනත් වෙනත් අය තුල වෙනත් වෙනත් දේවල් වල වෙනත් වෙනත් මේ සංකේතවල අපි සලකුණු වල තියන්නට ගිහිල්ලා අපේ සංකේත සලකුණු අවශ්‍ය තමයි ඒක දෙවියන් වහන්සේ වෙතට යන්නට මිසක් දෙවියන් වහන්සේව කරගන්න නෙමෙයි සංකේතයක් තියෙන දෙවියන් වහන්සේට මේ දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන්න මිසක් ඒ සංකේතය දෙවියන් වහන්සේ කරගන්න නෙමෙයි එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි අපි ජීවිතේ අපි මතක තියාගන්නට ඕන මේ ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නවා නම් දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා නම් මහා බලයක් අපි තුල ක්‍රියාත්මක වෙනවා කියලා අනිසුවිශේෂ අපි දකින්නේ ඒකයි අර ලාදුරු රෝගියාව ස්වාමින් වහන්සේ සුවපත් කිරීම තුල ඒ ලාදුරු රෝගියා විශ්වාස කළා මේ දෙවියන් වහන්සේට සියල්ලම කරන්නට පුළුවන් ජේසුට එයාව සුව කරන්නට පුළුවන් කියලා එයා විශ්වාස කළා එයා විශ්වාස කළේ ඒ බලය ජේසුගේ බලය තුල ජේසුගේ ජේසුතුල නික්මන්නා වූ ඒ දේවත්වය තුල ප්‍රමාණිතින් ඒ නිසා අපි විශ්වාස කරන්නට ඕනේ දෙවියන් වහන්සේව විනා අපි විශ්වාස කරන්න ඕනේ ජේසුව විනා නේ වෙන දේවල් නෙමෙයි වෙන සලකුණු නෙමෙයි වෙන පුංචි පුංචි මැජික් නෙමෙයි අපිට මැජික් කරලා දේවල් කරගන්න බෑ නේ යාඥා කරලා අපිට මැජික් කරන්න බෑ ඒක යාඥාව කියලා කියන්නේ ස්වාමින් වහන්සේගේ බලය ක්‍රියාත්මක වීමක් වුණාට ඒක මැජික් එකක් නෙමෙයි අපි කරපු ගමන් අපිට සිද්ධ වෙන්න ඒක දෙවියන් වහන්සේගේ සිතැඟි පරිදි උන්වහන්සේගේ කැමැත්ත පරිදි සිද්ධ වෙන දෙයක් යාඥා කරද්දී අපි සුව වෙන්නත් පුළුවන් සුව නොවෙන්නත් පුළුවන් ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව හැබැයි මොකක් වුණත් අපි දෙවියන් වහන්සේගේ බලය ගැන විතරමයි අපි විශ්වාස කරන්නට ඕනේ එනිසා තැන් තැන් වලට දුවන්නට එපා හිස් ලූලු වත දුවන්නට එපා අර සලකුණ මේ සලකුණ හොයාගෙන අර පුද්ගලයාව මේ පුද්ගලයාව හොයාගෙන යන්නට එපා දෙවියන් වහන්සේ ඔබ තුල ඔබ අතර ක්‍රියාත්මකයි ඔබ දෙවියන් වහන්සේගේ බලයට ඇතුල් වෙන්න ජේසුගේ බලයට ඔබ ඇතුල් වෙන්න ජේසුගේ ආදරයට ඔබ ඇතුල් වෙන්න උන්වහන්සේගේ ක්‍රියාන්විතේ ඔබ තුල ක්‍රියාත්මක වෙන්නට ඔබ ඔබ ඉඩ දෙන්න ස්වාමින් වහන්සේ ඔබ තුල ක්‍රියාත්මක වෙනකොට ඔබේ ජීවිතය තුල උන්වහන්සේ ක්‍රියාත්මක වෙනකොට ඔබේ බලය තුල උන්වහන්සේ උන්වහන්සේ ක්‍රියාත්මක වෙනකොට ඔබේ බලය පරිපූර්ණ බලයක් බවට පත් වෙනවා ඔබට පුළුවන් දෙවියන් සමග ඉන්නසම තමයි ජේසු බොහොම පැහැදිලිව කියන්නේ nothing is impossible with god දෙවියන් වහන්සේ සමගින් අපිට කළ නොහැකි දෙයක් නැහැ හැම දෙම කරන්නට පුළුවන් හැම දෙම එනිසා ප්‍රේමවන්තෙනි අපි දෙවියන් වහන්සේ තුල බලවත් වෙමු දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා නම් නේ එනිසා තමයි බොහොම ලස්සන ජොම්තුමා කියන්නේ greater is the one who is in me than in the world කියලා නේ මන් තුල සිටින තැනන් වහන්සේ ලෝකයේ සිටින ක්‍රිස්තු විරෝධියාට වඩා බලවත් කියලා මන් තුල දෙවියන් වහන්සේ ඉන්නේ එනිසා අපි මේ පොඩි පොඩි සලකුණු හොයාගෙන පොඩි 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 මේ මැජික් දේවල් හොයාගෙන අපේ ක්ෂණික උත්තර හොයාගෙන ක්ෂණික විසඳුම් හොයාගෙන ඉන්ස්ටන්ට් ඉන්ස්ටන්ට් සොලියුෂන්ස් හොයාගෙන අපි අනේකේ තේරුමක් නැහැ ප්‍රේමවන්තේ දෙවියන් වහන්සේ අපිත් එක්ක නම් දෙවියන් වහන්සේ අපි සමග නම් අපි උන්වහන්සේගේ බලය තුළ ක්‍රියාත්මක වෙමු උන්වහන්සේගේ ආදරය තුළ ක්‍රියාත්මක වෙමු උන්වහන්සේගේ ආශිර්වාදය තුළ බලවත් වෙමු අපිට ජයග්‍රහණයක් වෙනා පරාජයක් අපිට කවදාවත් නැහැ කියන ස්ථාවරයට අපි ඇතුල් වෙමු ආමෙන් සුබ දවසක් ජේසු පිහිටයි